විදේශ රටක ජීවත් වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්න ඔයාලටයි මේ දේවල් ගැන දැනගන්න කැමති ඔයාලටයි අද මම මේ වීඩියෝ එක ගෙනාවේ. ගොඩක් දෙනෙක් කැමති ඇති දැනගන්න මේ වගේ රටකට ආවහම කොහොමද මුලින්ම වාහනයක් මිලදී ගන්න, ඊළඟට ලයිසන් එක ගන්න කොහොමද, ලංකාවේ ලයිසන් එකට මෙහි ඩ්‍රයිවින් කරන්න පුළුවන්ද, මේ වගේ දේවල්. අද මම මගේ අත්දැකීම් ඔයාලට බෙදා ගන්න හිතුවා. එතකොට ඔයාලට පුළුවන් මේ ගැන අදහසක් ගන්න. ඔයාලට ලංකාවේ ඩ්‍රයිවින් ලයිසන් එකට නම් මෙහි ඩ්‍රයිව් කරන්න බෑ. ඔයා ලංකාවෙන් එනකොට ඉන්ටර්නැෂනල් ඩ්‍රයිවින් ලයිසන් එකක් හදාගෙන එන්න ඕනේ. ඉන්ටර්නැෂනල් ඩ්‍රයිවින් ලයිසන් එකට අවුරුද්දක කාලයක් වගේ මෙහි ඩ්‍රයිව් කරන්න පුළුවන්. ඒත් එච්චර කාලයක් ඉන්නේ නැතුව ඉක්මනින්ම මෙහි ලයිසන් එක හදා ගන්නවා නම් හොඳයි. ලංකාවේ ඉන්න කෙනෙක් මුලින්ම මේ වගේ රටකට ඇවිත් ඩ්‍රයිව් කරනකොට පොඩ්ඩක් එක්සයිටඩ් වෙනවා. මොකද මෙහි තියෙන රයිට් හෑන්ඩ් ඩ්‍රයිවින් නිසා. අපි පුරුදු වෙලා ඉන්නේ ලෙෆ්ට් හෑන්ඩ් ඩ්‍රයිවින් නේ. ඒත් දවස් දෙකක් ඩ්‍රයිව් කරනකොට ඒක නෝමල් වෙනවා. එක පාටම ඒ ගැන හිතනකොට පොඩි තිගැස්මක් එනවා තමයි. ඒත් ඒක ලොකුවට හිතන්න හොඳ නැහැ. ඊළඟට අපි බලමු කොහොමද මෙහිදී වාහනයක් මිලදී ගන්න කියලා. මම ඉන්න ස්ටේට් එකේ නම් වාහනයක් නැතුව ජීවත් වෙන්න හරි අමාරුයි. මොකද මෙහි පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් හරිම අඩුයි. හැමෝටම වාහනයක් තියෙනවා. ඉතින් මෙහිට මුලින්ම ඇවිත් ගොඩක් දෙනෙක් ප්ලෑන් කරන්නේ වාහනයක් ගන්න. මෙහි වාහන මිල ගොඩක්ම අඩුයි. ඒ වගේම වාහනයක් ගන්න එකත් හරිම ලේසි. ලක්ෂ 10ක් වගේ තියෙනවා නම් හොඳම තත්ත්වයේ සෙකන්ඩ් හෑන්ඩ් වාහනයක් ගන්න පුළුවන්. ඔයා මෙහි ජොබ් එකක් කරලා සෙටල් වුණාට පස්සේ නම් ඔයාට බ්‍රෑන්ඩ් නිව් කැමති වර්ගයේ වාහනයක් ගන්න පුළුවන්. තව දෙයක්, ඔයාට මෙහිට ආපු ගමම නම් වාහනයක් ගන්න බෑ. ඔයාගේ සෝෂල් සිකියුරිටි නම්බර් එක හම්බ වෙනකල් ඉන්න ඕනේ. ඊට පස්සේ අපිට මෙහි තියෙන සෙල් එකකට ගිහින් කැමති වාහනයක් තෝරගන්න පුළුවන්. ගොඩක් වාහන සේල්වල අපිට ඕනේ ડોකියුමන්ට්ස් ඔක්කොම යාලා හදලා දෙනවා. අපිට තියෙන්නේ සල්ලි දීලා වාහනේ ගෙදර ගේන එක විතරයි. ඔයාලා මුලින්ම වාහනයක් ගන්න යනවා නම් මෙහි ජීවත් වෙන වගේ යාළුවෙක් ඉන්නවා නම් එයා එක්ක යන එක තමයි වඩා හොඳ. මොකද ඔයා මෙහෙට අලුත් ඩ්‍රයිවර් කෙනෙක් නිසා ඔයා අපහසුතාවයන්ටපත් වෙන්න පුළුවන්. මොකද මෙහි පාරවල් ඩ්‍රයිවින් මේ සේරම ඔයාට අලුත් නිසා. දැන් අපි බලමු කොහොමද මේ ඩ්‍රයිවින් ලයිසන් එක ගන්න කියලා. මුලින්ම අපි මේ ડોකියුමන්ට්ස් ටික හදා ගන්න ඕනේ. බැංක account එකක්, ඒ වගේම මගේ ඇඩ්‍රස් එක ප්‍රූෆ් කරගන්න මගේ නමට ආපු ලෙටර්ස් තියෙන්න ඕනේ. මේ දේවල් හදාගත්තට පස්සේ ෆ්‍රී ඔන්ලයින් ඩ්‍රයිවින් කෝස් එකක් ෆලෝ කරන්න තියෙනවා. කෝස් එක ෆිනිෂ් කරාට පස්සේ අපි යන්න ඕනේ පබ්ලික් සේෆ්ටි ඔෆිස් එකට. මේ ආයතනයට උදේම යන්න ඕනේ. ඔෆිස් එකට ඇතුල් වෙනකොටම ටෝකන් එකක් දෙනවා. ඊළඟට අපිට එතනින් ඇප්ලිකේෂන් එකක් හම්බ වෙනවා. ඒ ඇප්ලිකේෂන් එක ෆිල් කරගන්න ඕනේ. අපේ ටෝකන් නම්බර් එකට කෝල් කරන කවුන්ට් එකට ගිහින් ෆිල් කරපු ඇප්ලිකේෂන් එකත් එක්ක අනිත් ડોකියුමන්ට්ස් ටික බාර දෙන්න ඕනේ. ඒ තමයි සෝෂල් සිකියුරිටි කාඩ් එක, පාස්පෝර්ට් එක, බැංක් ලෙටර්ස්, ඒවා ක්ලියර් නම් ලයිසන් එකට අපේ ෆොටෝස් ගන්නවා. අපිට මේ ෆොටෝස් චෙක් කරන්න දෙනවා. අපිට හිතුණොත් මේ ගත්ත ෆොටෝ හොඳ නැහැ කියලා නැවත වාරයක් ෆොටෝ එකක් ගන්න කියලා ඉල්ලන්න පුළුවන්. ඔන්න ඉතින් ෆොටෝ ටිකත් හරි. ඊළඟට ඒ කවුන්ටර් එකෙන් අපිට දෙනවා ડોකියුමන්ට් එකක්. ඒ ડોකියුමන්ට් එකේ ඩේට් එකට කලින් අපි ඩ්‍රයිවින් එක්සෑම් එක කරන්න ඕනේ. මේ එක්සෑම් එක ඔන්ලයින් කරන්න තියෙනවා. ඉතින් ඒකට පොඩි ගාණක් ගෙවන්න ඕනේ. මම කලේ ඔන්ලයින් එක්සෑම් එක. මට හිතුණා ඒක පහසුයි කියලා. ඔන්න ඉතින් අපි ඒ එක්සෑම් එක පාස් වුණාට පස්සේ ඒකේ සර්ටිෆිකේට් එක පබ්ලික් සේෆ්ටි ඔෆිස් එකට බාර දෙන්න ඕනේ. එතනින් ආයිමත් ડોකියුමන්ට් එකක් දෙනවා. ඒ අපේ රෝඩ් ටෙස්ට් එකට. මේ ටෙස්ට් එක හොඳටම කරන්න ඕනේ. මොකද අපින් පොඩි වැරදක් හරි වුණොත් එයාලා අපිව ෆේල් කරනවා. ඒ ටෙස්ට් එකට පුරුදු වෙලා යනවා නම් හොඳයි. මාස 6ක් ඇතුළත මේ රෝඩ් ටෙස්ට් එක කරන්න ඕනේ. මේ රෝඩ් ටෙස්ට් එකේ තියෙනවා පැරලල් පාකින්. මම නම් එක්සයිට් වෙලා හිටියේ ඒකට. ඒ කියන්නේ බාධක දෙකක් අතර හරහට වාහනේ නිවැරදිව පාක් කරන්න ඕනේ. මම ඉතින් ගොඩක් පුරුදු වෙලා ගියා. පබ්ලික් සේෆ්ටි ඔෆිස් එකට ගිහින් අදාළ ડોකියුමන්ට් එක බාර දුන්නාම එතන ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් ඇවිත් අපේ වාහනේ චෙක් කරනවා. තව දෙයක් කියන්න ඕනේ. අපිට අපේම vehicle එකේ road test එක පෙන්වන්න පුළුවන්. ඒක හරිම පහසුයි. මොකද අපිට පුරුදු vehicle එක නිසා. එයාලා අපේ vehicle එකේ brakes, light, wiper, check engine light, tire, horn එක මේ දේවල් ඔක්කොම චෙක් කරනවා. මෙතෙන්දි විශේෂ දෙයක් කියන්න ඕනේ. මම මගේ vehicle එකේ horn එකේ සද්ද ඇහුවෙත් මේ driving test එකේදී. මොකද මේ vehicle වල horn සද්ද ඇහෙන්නේ නැතිම තරම්. හරිම කලාතුරකින් තමයි එහෙම සද්දයක් ඇහෙන්නේ. ඊළඟට තියෙන රිවර්ස් එක. මෙයාලා කියන්නේ බැකින් කියලා. ඒකත් ඉතින් හරියටම කරන්න ඕනේ. ඊළඟට කරන්න තිබුණේ මට අමාරුයි කියලා හිතාගෙන හිටපු ඒත් ලේසියෙන්ම කරපු දෙයක්. ඒ තමයි parallel parking. ඒකත් ඕකේ වුණාම තමයි road test එක දෙන්නේ.
ඉතින් ට්‍රයිල් එක යනකොට ඉන්ස්ට්‍රක්චර් දෙන පාත් එකේ තමයි යන්න ඕනේ. එයාලා බලනවා අපි ඩ්‍රයිව් කරනකොට කොහොමද අපේ ඇටෙන්ෂන් එක ට්‍රැෆික් සයින්ස් වලදී අපි හැසිරෙන විදිහ, ස්ටොප් සයින් එකේදී අනිවාර්යයෙන්ම වාහනේ ස්ටොප් කරනවද, ඒ වගේම රයිට් ටර්න්ස්, ලෙෆ්ට් ටර්න්ස් වලදී අපි වාහනේ ටර්න් කරන විදිහ, සිග්නල් ලයිට් ඕන් කරනවද, මේ වගේ ගොඩක් දේවල් බලනවා. විශේෂයෙන්ම කියන්න ඕනේ ඇමරිකාවේදී ඩ්‍රයිවිං ලයිසන් එක ගන්නකොට මෙඩිකල් එකකට ගන්න විෂන් ටෙස්ට් එකයි වේට් එකයි හයිට් එකයි විතරමයි. මේ ටෙස්ට් කරන්නේ ලයිසන් එකට ෆොටෝස් ගන්න කලින්. ඔන්න ඉතින් ට්‍රයල් එක්සෑම් එකත් පාස් නම් එතනින් ටෙම්පරරි ලයිසන් එකක් දෙනවා. සතියකින් විතර අපිට අපේ ඔරිජිනල් ලයිසන් එක පෝස්ට් එකේ ගෙදරටම එනවා. මේ තමයි මගේ ඇමරිකාවේ ලයිසන් අත්දැකීම. ඔයාලත් මේ රටට එනවා නම් හෝ එන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා හිතුණා. තවත් අලුත් වීඩියෝ එකකින් හම් වෙනකල් ඔයාලට සුබ දවසක්.